උන්වහන්සේලා දන්නවා ප්‍රථමයෙන්ම ඇත්තටම මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට වගේම සියලුම සංවිධායකවරුන්ට මගේ ස්තුතිය පුද කරන්නට කැමතියි මට සහයෝගය දෙන්නට තීරණය කිරීම ගැන. අත වශයෙන්ම මට නම් කිසිම සැකයක් තිබුණේ නෑ එම තීරණය ගැන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට කිසිසේත්ම විරුද්ධ වෙන්නට පුළුවන් කමක් නෑ. ඉතින් මං හිතන්නේ අපි දේශපාලනය කරන්නට ඕන ප්‍රතිපත්ති මත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ වෙනකොට 1951 බණ්ඩාරනායක මහත්මයා එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුව ඇතුළේ විරුද්ධ පක්ෂයට යනකොට ප්‍රථමයෙන්ම ගිය පුද්ගලයා තමයි මගේ පියා ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමා. මම එක දවසක් ඇත්තටම එතුමාගෙන් ඇහුවා ඇයි එදා බණ්ඩාරනායක මහත්මයාත් එක්ක විරුද්ධ පක්ෂයට ගියේ කියලා. එතුමා කිව්වේ ඩී.ඒස්. සේනානායක මැතිතුමා එතුමාගේ හොඳ මිත්‍රයෙක් වුණත් එතුමාට ගරු කරත් ප්‍රතිපත්ති වශයෙන් එතුමා බණ්ඩාරනායක මැතිතුමා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති වලට ගරු කරා කියන ඒ ඉතිහාසයේ ඉන්පසු 1952 තිබුණු මහා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබා ගත්තේ ආසන 7යි. එයින් එකක් මගේ පියා. එදා ඉඳලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කිරීමට පිදන්නවා 1956 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ මහජන එක්සත් පෙරමුණ එදා ඒ විප්ලවය ඇති කරහින්ද තමයි අද මේ රටේ විශේෂයෙන්ම ග්‍රාමීය ජනතාවට දුප්පත් ජනතාවට අද හිස ඔසවලා ඉන්නට පුළුවන් වෙලා තිබෙන්නේ. අපේකම අපේ සංස්කෘතිය දේශීයත්වය මේවා මේ රටට හඳුන්වා දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. එදා විදේශිකයන්ට අයිති වෙලා තිබුණු වරාය වැනි ස්ථාන ජනතාවට අයිති කළ දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. එදා බස් ජන සතුව වැනි ප්‍රගතිශීලී සමාජවාදී ක්‍රියා සියල්ලක්ම ජනතාව වෙනුවෙන් එදා ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඉතින් බණ්ඩාරනායක මැතිතුමා එදාගෙන ගිය ප්‍රගතිශීලී ප්‍රතිපත්ති නිසා තමයි අද විශේෂයෙන්ම ග්‍රාමීය ජනතාව ඒ දරුවන් අද ඉහළ තත්ත්වයකට ගිහිල්ලා හොඳ අධ්‍යාපනයක් ලබලා හොඳ තනතුරු අද රටේ උසුලන්නේ ඒ එදා කරපු විප්ලවය නිසායි. එදා ඒ කර විප්ලවය හින්දා තමයි විශේෂයෙන් ගොවි ජනතාවට මේ රටේ ඉහළ තැනක් ලැබෙන්නට හේතුව. තමුන්වහන්සේලා දන්නවා පසුගිය දිනක පෙරේදා මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ජනතාවට ඉදිරිපත් කළා. අපි ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය කෘෂිකර්මාන්තය වෙනුවෙන් විශේෂ ප්‍රමුඛත්වයක් අපි ලබා දීලා තිබෙනවා. ඒක හේතුව කෘෂිකර්මාන්තය අපේ සංස්කෘතිය හා බැඳුණු දෙයක්. අපේ ඉතිහාසය හා බැඳුණු දෙයක් තමුන්නාන්සලා දන්නවා. මේ කෘෂිකර්මාන්තය අපි ඉදිරියට ගෙන යා යුත්තේ ඉදිරියේදී අපේ රට පමණක් නෙවෙයි මුළු ලෝකෙම ආහාර සුරක්ෂිතභාවය ඉතාමත්ම වැදගත් වෙනවා. අපි ආහාර වලින් ස්වයං පෝෂිත විය යුතුයි. අපිට පුළුවන් කමක් නැහැ පිටරට දිහා බලාගෙන ඉන්නට. විශේෂයෙන්ම සහල් වලින් ස්වයං පෝෂිත වීම සඳහා අපි පොහොර සහනාධාරය
නොමිලේ ලබා දෙන්නට තීරණය කළා තිබෙනවා. ඒ වගේම අපි ගොවි ජනතාව ජීවත් කරවන්නට ඕන, ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළට ගෙනෙන්නට ඕන. මෙන්න මේ හින්දා තමයි විවිධ හේතුන් නිසා ණය බරට ලක්වුණු ගොවි මහතුන් වෙනුවෙන් ඒ ණය, ගොවි ණය අපි සියල්ලම කපා හරින්න අපි තීරණය කළා තියෙනවා. ඒ වගේම වී වෙනුවෙන් තමුන්නාන්සලා දන්නවා අපි ස්ථිර සාතික මිලක් දෙන්නට අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේම අපි ඇතුළත් කරලා තිබෙනවා. ඒ වගේම කෘෂි කර්මාන්තය, වැවිලි කර්මාන්තය, අපි දේශීය ගොවියා, සාල් වේවා, කිරි ගොවියා වේවා, වෙනත් භෝග ගම්මිරිස් වැනි භෝග ගොවියා වේවා, වගේම තේ වැවිලි කර්මාන්තය වේවා, මේ සියල්ලක්ම ආරක්ෂා කර ගැනීමට, අපේ දේශීය ගොවි ආරක්ෂා කර ගැනීමට අපි විශේෂයෙන්ම වැඩ අපේ ප්‍රතිපත්තිය අපි පැහැදිලිව ප්‍රකාශ කළා තිබෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ ගොවියාව ජීවත් කරන්නට, ගොවි ජනතාව ජීවත් කරන්නට. අපි දන්නවා හැමදාමත් ගොවි ජනතාව අපිට සාල් අපි ස්වයං පෝෂිත කරත් හැමදාමත් දුප්පත්. අපි මේ තත්ත්වෙන් ඉහළට ගන්නට ඕන ගොවියාව. අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිව සඳහන් කළා තිබෙනවා නව තාක්ෂණය. අද ලෝකේ නව තාක්ෂණය තියෙනවා. අඩු වියදමක් දරලා අඩු භූමි ප්‍රමාණයකින් වැඩි අස්වන්නක් ලබාගෙන වැඩි ලාභයක් ගොවියාට ලබා ගන්න අද තාක්ෂණය ලෝකෙම තියෙනවා. මේ තාක්ෂණය අපි හඳුන්වලා දෙන්නට ඕන අපේ ගොවි ජනතාවට. අපි ගොවියා අපි ආහාර වලින් ස්වයං පෝෂිත වෙනවා වගේම ගොවියා ජීවත් කරවීමට ඔවුන්ට වඩා හොඳ, එහෙම නැති වුණොත් අපේ පරම්පරාවන්, ඉදිරි පරම්පරාවන්, අපේ තරුණ තරුණයන් කෘෂි කර්මාන්තයට යොමු කරන්නට පුළුවන් කමක් නැති වෙනවා. ඔවුන්ට මේ අභිමානවත් ව්‍යාපාරයක්, ලාභ ලබන ව්‍යාපාරයක්, ව්‍යවසායකෙක්, ගොවියාව ව්‍යවසායකෙක් කරන්නට අපේ ප්‍රතිපත්තිවල අපි සඳහන් කරලා තිබෙනවා. අපි විශේෂයෙන්ම කෘෂිකර්මය සම්බන්ධයෙන් ඇති කරන නව ව්‍යාපාර ව්‍යවසායකයන් කර්මාන්ත, ඒ වගේම උපකරණ, මේවා යන්ත්‍රෝපකරණ, මේවා අපි මේවා බදු වලින් අපි නිදහස් කරලා තිබෙනවා මේවා දිරිමත් කරන්නට. ඉතින් මේ සෑම තමුන්නාන්සල දන්නවා මේ පළාතේ නැති වුණත් අද මම ගිය පළාත් කීපයකම ගාලු දිස්ත්‍රික්කයේ වේවා, මාතලේ දිස්ත්‍රික්කයේ වේවා, නුවර දිස්ත්‍රික්කයේ වේවා, ගම්මිරිස් ගොවියන් විශාල ප්‍රමාණයක් ඉන්නවා අද අතරමං වෙලා. පිටරටවලින් ගුණාත්මක භාවයෙන් අඩු ගම්මිරිස් ගෙනල්ලා ඒවා ඒ නිසා ප්‍රතියාපනය කිරීම නිසා අපේ ඒ භෝග වවන ගොවියන්ට ඉතා අපහසු තත්ත්වයක් වෙලා තිබෙනයි හරි මුදලක් ලබා ගන්න. පිට පැහැදිලි ක්‍රමවේදයක් අපි ඉදිරිපත් කළා තිබෙනවා උන් ආරක්ෂා කරගන්නට. මේ ආකාරයට අපි විශේෂයෙන්ම ගොවි ජනතාවගේ තියෙන ප්‍රශ්න පිළිබඳව පැහැදිලිව අපිට දැක්මක් තිබෙනවා. අපි ඇත්තටම පසුගිය අවුරුදු 4 තුල මේ රටේ ඉන්න වෘත්තිකයන්, බුද්ධිමතුන්, ව්‍යාපාරිකයන් එකතු කරලා අපි මේ ජනතාවගේ තියෙන ප්‍රශ්න හඳුනාගත්තා. ඒවට විසඳුම් අපි සෙව්වා. ඒවා තමයි අපි ප්‍රතිපත්ති මාලාවක් හැටියට ඉදිරිපත් කළා තිබෙන්නේ. විශේෂයෙන්ම අපි අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් අපි පළවෙනි අවුරුද්දෙම ඉඳලා කරනවා. ගුණාත්මක අධ්‍යාපනයක් අපේ දරුවන්ට ලබා දිය යුතුයි. තමුන්නාන්සලා දන්නවා අද තරුණ තරුණියන්
මෙරටේ 23ක් පමණ තරුණ තරුණියන් විශාල අසහනයකින් ඉන්නේ. උඩ ගුණාත්මක අධ්‍යාපනයක් නැති නිසා හොඳ රැකියාවක් ලබා ගන්නට පුළුවන් කමක් නැහැ. ඒ වගේම විවිධ අවස්ථාවල විශ්වවිද්‍යාලයට ගිහිල්ලා සමහර වෙලට ආර්ථිකයට කෙලින්ම සම්බන්ධ වෙන්නට බැරි. උපාධි ලබාගෙන රැකියාවක් හොඳ රැකියාවක් ලබන්නේ නැතුව අසහනෙන් ඉන්න අය. ඒ වගේම ලක්ෂ දෙකක් පමණ තරුණ තරුණියන් උසස් පෙළ සමත් වෙනවා. එයින් 35,000කට වැඩිම වශයෙන් 35,000කට පමණයි උසස් අධ්‍යාපනයක් ලබා ගන්නට පුළුවන් වෙන්නේ. ඉතුරු අය අතරමං වෙනවා. ඒ වගේම අසමත් වෙච්ච අය සාමාන්‍ය පෙළ සමත් වෙලා කරන්න දෙයක් නැතුව ඉන්න අය. මේක හොඳ දෙයක් නෙවෙයි. අපිට කිසිසේත්ම මේක පිළිගන්නට බෑ. මේ අපේ ඉදිරි පරම්පරාව, අපේ අනාගතය. අපි මේ අයට අසහනයට පත් වෙන්නට දෙන්න පුළුවන් කමක් නැහැ. ඔවුන්ට ආර්ථිකයට කෙලින්ම සම්බන්ධ වෙන්නට පුළුවන් දැනුමක්, නිපුණත්වයක් අපි ලබා දිය යුතුයි. විශේෂයෙන්ම සියලුම උසස් පෙළ සමත් වෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උසස් අධ්‍යාපනයක් ලබා දීමට අවශ්‍ය දේ අපි පළවෙනි අවුරුද්දේ ඉඳලම විශාල ආයෝජනයක් කිරීම තුළින් දැනට තියෙන විශ්වවිද්‍යාලවල ධාරිතාව වැඩි කළා. ඒ වගේම අලුතෙන් විශ්වවිද්‍යාල ඇති කළා, කාර්මික විද්‍යාල, තාක්ෂණික විද්‍යාල ඇති කළා. වගේම ආචාර්යවරුන් බඳවගෙන පාඨමාලා වෙනස් කළා. අපි මේ තරුණ තරුණියන්ට ආර්ථිකයට හොඳ රැකියාවක්, හොඳ වේතනයක් ලැබෙන රැකියාවකට අපි ඔවුන්ව පුහුණු කරනවා. අද අපි ආසියාව දිහා බැලුවොත් ඉන්දියාවේ ඉඳලා චීනය දිහා යනකම් තියෙන සියලුම ආසියානු රටවල් ඉහළ සංවර්ධන තත්ත්වයක ඉන්නවා. මේ ආර්ථික දිහා බැලුවම මේවා දියුණු වෙලා තියෙන්නේ තාක්ෂණය මුල් කරගෙන, බුද්ධිය මුල් කරගෙන. මේක හොඳ අවස්ථාවක් අපිට. අපිට විශාල කර්මාන්ත පද්ධතියක් නැහැ. අපිට විතරම් තෙල් වැනි සම්පත් නැහැ. නමුත් අපිට තියෙන ලොකුම සම්පත තමයි බුද්ධිය තියෙන ජනතාවක් ඉන්නවා. මේ අය අපිට පහසුවෙන්ම මේ රැකියාවල් වලට පුහුණු කරන්නට පුළුවන්. තොරතුරු තාක්ෂණය, ඩිජිටල් තාක්ෂණය, පරිගණක තාක්ෂණය. බොහෝ අය හිතන්නේ මේවා කරන්නට පුළුවන් වෙන්නේ විද්‍යා අංශයෙන් ඉගෙනගෙන උපාධියක් ගත්ත අයට පමණයි කියලා. ඒක වැරදි මතයක්. මේ ශාස්ත්‍රයේ ඕනෑම කෙනෙකුට පුහුණුවක් ලැබලා හොඳ රැකියාවක් කරන්නට ලබා ගන්නට පුළුවන්. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ.